ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වෙත පැමිණි ජනාධිපතිතුමා මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු පිරිස විසින් පිළිගැනීමෙන් අනතුරුව දළදා මැදුරේ ප්‍රධාන වාහල් කඩ වෙත කැඳවාගෙන ගියා. එහිදී ජනාධිපතිතුමා පිළිගත්තේ දෙවරණ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් එක්වයි. අනතුරුව දළදා සමිඳුන් වැඳපුදාගත් ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව දළදා මාලිගාවට පැමිණීම සනිටුහන් කිරීම වෙනුවෙන් සමරෝ සටහන් පොතේ සටහනක් තැබීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. මේ අවස්ථාවට අමාත්‍ය කිහිලිය රඹුක්පැල්ල මෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූගමකේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහින්දානන්ද අලුත්ගමකේ දිලුම් අමරුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර හිටපු අමාත්‍ය නවීන් දිසානායක යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද කිරීමෙන් අනතුරුව සිය කෘතවේදීත්වය පළ කරමින් ජනාධිපතිතුමා අදහස් දැක්වුවා. වහන්සේගේ ලැබෙන ආශිර්වාදයට වහන්සේගේ ලැබුණු ශක්තියට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම පළමුවෙන්ම අගමැති තම බාලකත්වය රටේ ආර්ථිකය විනාශ වෙන නිසා අපිවත් අමාරු දැනගෙන මේ අවුරුද්දේ අපේ ආර්ථිකය තවත් පුඩා වෙනවා. මම බලන්නේ ජාත්‍යන්තර සංවිධාන සමග මේ ආර්ථිකය යලි ස්ථාවර කරලා 2023 2024 වෙනකොට සංවර්ධනය කරන්න පුළුවන් විදිහට අපේ අතිරික්කයක් තියෙන විදිහට ආර්ථිකය හදන්න. මහානායක ස්වාමීන් වහන්සේලා ඇරුවේ ඒ උපදේශ මාලා මමත් කියුවා. ඒ එකේ පළවෙනි එක මම පිළිගත්තේ ජනාධිපති ඇතුළු. මම අලුත් මාවතට යන්නවා. මම කැමති පක්ෂ සියල්ලම එකතු කරගෙන ගමන යන්න. ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරගන්න. ඒකට අපි ක්‍රම දෙකක් තියෙනවා. එකක් 19 සංශෝධනයක් ඉදිරිපත් කරනකොට හැම කෙනාම කැමති විදිහට සංශෝධනය දාන්න. ඉතින් අපිට පුළුවන් ජාතික ආණ්ඩුව ඇති කරන්න කියලා. දෙවනුව අපිට පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කොමිටුපත් කළ එතනින් සහභාගී වෙන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා කරපු ජාතික සභාව ප්‍රතිපත්තිය මම ආරම්භ බාර අරගෙන තිබුණා. ඒ නිසා මම පක්ෂ නායකින් සිදු දෙනාට දැන දුන්නා පක්ෂ සියල්ලම එකතු වෙලා පාර්ලිමේන්තු ආණ්ඩුවක් වටපත් කරගෙන යන වැඩ කරනවා. මෙරට අටවන ජනාධිපතිවරයා ලෙස පදවි ප්‍රාප්ත කරන ලේදුරු ගල ඔබතුමන් 45 වසරකට අධික දේශකාලන ගමන් මග තුළ 6 වතාවක් මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙච්ච පරිණත පිරිපුන් දේශපාලන නායකයෙක් බව ජාතික තලයේ පමණක් නොව ජාත්‍යන්තර තලයේ සම්භාවනාවට පත් වෙලා සිටින කීර්තිමත් දේශපාලනඥයෙක්. මේ වන විට රට තුළ උද්ගතව ඇති සමාජ ආර්ථික දේශපාලනික අර්බුද පිළිබඳ ඔබතුමන් හොඳ ආකාරයෙන්ම දැනුවත්. අවුරුදු 45ක මේ දේශපාලන ගමන්වල තුළ ඔබතුමන් ඇතිවීම නැතිවීම ලැබීම් නොලැබීම් වැටීම් නැගිටීම් වලට බොහොම හොඳින් මුහුණ දීපු පරිණත දේශපාලන නායකයෙක්. බුදුදහම තුළ ඉගැන්වෙන අත්හැරීම පිළිබඳ ගුණය ඔබතුමා තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන ඇති කියලා අපි කල්පනා කරනවා. ආධ්‍යාත්මික සංවර්ධනයත් එක්ක මේ පවත්නා අර්බුදයන් දිහා බොහොම විනිවිදව පැහැදිලි මනසකින් බලලා ඒ සඳහා අවශ්‍ය කරන කඩිනම් සාධනීය විසඳුම් මහජන සුභසිද්ධිය උදෙසා ඉතාමත්ම ඉක්මනින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අනතුරු ආස්කිරි මහානා හිමි අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා.